දැන් මම ඇහුවොත් ඒ දැන් අපි ප්‍රතිපත්ති සහ යෝජනා ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ ප්‍රමාණවත් නොවන ප්‍රතිපත්ති අපි හඳුනා ගන්න ඕනේ. එහෙම නොවුනොත් අපට අලුත් ප්‍රතිපත්තියක් ඒ මත ගේන්න බැරි වෙනවා. මොනවද ඔබ ප්‍රමාණවත් නොවේයි හිතන ප්‍රතිපත්ති මෙතෙක් ගෙනාවෝ? හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. මම දකින ප්‍රධානම දුර්වලතාවයක් තමයි මේ රටේ වසර 72ක පක්ෂ දේශපාලනය තුළ මේ රට ආපු අපිට තිබුණේ නැහැ රටේ කිසිම ප්‍රශ්නයකට බොහෝ ප්‍රශ්නවලට ජාතික ප්‍රතිපත්තියක් කියලා දෙයක් තිබුණේ නැහැ. අධ්‍යාපනය වෙන්න පුළුවන්, සෞඛ්‍ය වෙන්න පුළුවන්, විදේශ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්, ආර්ථිකය වෙන්න පුළුවන්, මේ කිසිම දෙයකට අපිට ජාතික ප්‍රතිපත්තියක් කියලා කට එන්න බැරිලා තියෙන අපෝසත් වෙලා තියෙන මේ ප්‍රධාන පක්ෂ දෙක තුන කීපෙම අපි දකින වෙනත් රටවල පක්ෂ වලට ප්‍රතිපත්ති තියෙනවා. නමුත් රටේ ජාතික වදනක් වැදගත්කමකින් පොදු කාරණාවලදී ඒගොල්ලන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා සියලු දෙනා එකතු වෙලා පොදු ප්‍රතිපත්තියකට එන්න, ජාතික ප්‍රතිපත්තියකට එන්න. ඒතර මේ දේශපාලන පක්ෂ වරින් වර මහජනතාව ඉදිරියට ගිහිල්ලා මැතිවරණ ඉදිරිපත් වෙලා ඒවල්ලා ඡන්දෙන් පත් වෙන්නේ ඒ පක්ෂවල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන වෙනුවට මේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න තමයි පක්ෂ බලයට පත් වෙන්නේ. මොකද මේ ජාතික ප්‍රතිපත්තිය කියන්නේ සියලු දෙනා එකතු වෙලා සියලු දෙනාගේ එකඟතාවයෙන් හදාගත්ත ප්‍රතිපත්තියකට. ඉතින් මේ රටේ වෙන්නේ අවුරුදු පහක් එක කට්ටියක් එනවා, ඒගොල්ලෝ කරන් යනවා ඒගොල්ලන්ට අවශ්‍ය දේ, තව කට්ටියක් අවිල්ලිවල ඒ ඊළඟ අවුරුදු පහේ අර මේක සම්පූර්ණයෙන් වෙනස් කළා, එහෙම නැත්නම් බොහෝ කොටසක් වෙනස් කළා, ඒගොල්ලන්ට ඕන දෙයක් කරන් යනවා. ඉතින් ඒ අවුරුදු ගාණක් තිස්සේ මේ තට්ටු මාරුවෙන් මේ ආපු තැනට තමයි අද මේ අවසනාවට මේ රට අද පත් වෙලා තියෙන්නේ.